සදහම් චාරිකා දේශකාණන් වහන්සේ දෙවලපිටිය පින්න කැලේවත්ත විහාරාධිකාරී දෙවුලපිටිය ඥානපාරමී පදන මේ ගරු අධ්‍යක්ෂ මුල්ලේරියාව නීල මල්ලිකාරාම විහාරවාසී පූච්ච දොරව්වේ ඥානරථන ස්වාමීන් වහන්සේ. වර්ෂ එක්දහස් නවසය අසුත්තුනේ නොෑම්බර් දහනව වෙනිදා පැවිදිතිවයට ඇතුළත්තු උන්වහන්සේ. එක්දහස් නවසය අනු එකේ ජුනිවිසි එක්වැනිදා උපසම්පදාව ලබා ඇත. බලගල්ල සරස්වී මහපිරිවෙනෙන් ධර්ම ශාස්ත්‍රිය කටයුතු ආරම්භ කර ඇති උන්වහන්සේ ධර්මාචාර්විමාගයක්ත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලිවිශ්වවිද්‍යාලයෙන් බුද්ධධර්ම ඩිප්ලෝබා ශාස්ත්‍රවේදී උපාධයක්ත් හදාරා ඇත. එසේම, u වසර විස්සක පමණ විදේශ ධර්මදූත සේවාවේද නිරතෑට. ස භගවතෝ අරහතෝ ස සම්බදුදස් තුංළවක් සනසා වදාළ තතාගත. ලෝතුළ අමාම සම්මා සම්බුදුරජාණන් වහන්සේටමම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. දහසක් බු බුදු පිම්බරවු දෑසන ස්වාධීරූ පහනේ සදහම් චාරිකා දහන් පණවිඩිය ඔස්සේ සම්බන්ධ වෙන ලක් වැසි ලෝ වැසි හැමෝටම අද දවත්සිිත් වටිනා දහම් පණිවිඩයක් ඔබේ දෙස්වන්නවැට එකතු කරන්න බලාපොරොත්තුවෙන්නේ සතාගත බුද හාමුදුරු අභියස දවසක් පොකර සාති බවන පැනයක් විමස්වා බුදහාදුවන් විමස්සනවා ස්වාමිනි මේ ලෝක බුද්ධිමතා අඳුනගන්න විශේෂ ක්‍රමවේදයක් තියෙනවද කියලා පිනතු දැන් ලෝකෙ වැඩියම කතාකර දෙයක් මේ උගත්කම බුද්ධිමත්කම ගැන එදා බුදු හාම්ද්‍රුවි අබි සත් ඇවිල්ල පොකර සාති බ නැහැම ප්‍රශ්නයක් විීමමස්සය බුදුහාන්දමස්සනෝ මේ ලෝකේ බුද්ධිමත් කෙනාන්දරගන්න දැමහි මඉදිරී අද මේ දම් පනිිමිදේස වනයක නොබත් හිතන ඇති ඇත්තරන බුද්ධිමත් කනෙ කවද උගත් කෙනා කෙන කෞද කියලා පි ලක හැඳදාම ඔගුතුම් පහලවන.ඒත් කියන කෙනා යම් යම් සේෂත්‍ර ඔස්සේ හොඳ අධ්‍යේනයක් කරලා ලබාගත්ත දැනුම එ දැනුම් පරිශය තම උගත්කම. එතු එකක සේත්‍රවරින් ඉහරට ගියයි ඉන්නවා. විද්‍යාත්මක පැත්තෙන් ගියයි එවගේ බෞතික විද්‍යාව පැත්ති වෙනම තාක්ෂිනක පැත්ත වෛදද්‍ය පැත්ත බූගෝල විද්‍යාව පැත් මෙම එක ශේස්ත්‍රවද. එතට ඒ ශේත්‍රවට අදාළව ලබන පරි්චය දැනුම ඒ ඔස්සේ තියෙන දැනුම් සම්භාරයෙන් පරිපූර්ණ විච්ාය ඒ ශේත්‍රය ප ඉහළටම ග අයියායටට කියෙන උගතුවන් කිය. ප ුදුහාමුදුර අිය සැවිල්ලාහනවා එහ දෙයක්නම ඇහිවේ බුද්ධිමත් කෙනා ද මේ ලෝකී බුද්ධිමත් කියර කෙනෙක් ගැන කතා කරන වා අප අකොහු අඳුනගන්නේ බාදද අද උදේශන මේ බන ශවනයක නොබත් හිතාම අත්තන බුද්ධිමත් කෙනන කවුද කියලා එදා පොකර සාතයත අපේ බුදුහාමුදුර ඉතාම වටින කරණයක් දේශනා කරනවා පොකරසාති මේ ලෝකයේ බුද්ධිමත් කෙන අඳරගන්න පුළුවන් ලක්‍ෂණ තුනක් තියනවා. බුද්ධිමත් කෙනෙ කඳුලගන්න. බැලූ උබැලමට මේ කරුණු පෙන්න්න ත්න බොම සරල දේවල්. උබ හිතයි අනේ මේ පුංචි කරුණු ඩිගක්න කියලා. හැබැ කරුණු ස වනාට මේ තුළ ලොකූ අර්ථයක් තියනවා. මටිනාකමක් තියෙනවා. බුදුහාන්ද්‍රෝවෙදා දේශනා කන ොක්කර සාතිය මේලෝකයේ බුද්ධිමත් කෙනගේ පළවෙෙන නක්ෂන තමයි කායනකම්මං කාතබං වාචායකම්මං කාතබ්බං මනසාකම්මං කාත්බං බුදදුධිමත් කෙනගේ පලවෙෙනක තමයි එය කරන ක්‍රියාව ැමෝම ජීත දැ අ දනගටවවෙලේද බ කොච්ච වැඩ කරනවාද. හාචි න් දැනකන් කෙර හිත ලබන්නවා. දැකිි මේ කරන ක්‍රියාවන් ජීවිතය. එතුර මේ කරන ක්‍රියාවන් බුදුහාන්දේ සනා කරනවා පොක්කරසාතිී යම් කනෙක් කරන්න ක්‍රියාව නිසා අනුන්ට විපතක් වෙ නැද්ද. අනුන්ට දුකක් වෙ නැද්ද. අනුන්ට කරද දෙයක් වෙෙන් ඇද්ද. අනුන්ට හානියක් බාධාවක් වෙන්න ඇද්ද. අන්න එහෙම ක්‍රියාත්මක වෙන කෙනා බුද්ධිමත් කෙනෙකුගේ පලමෙන ලක්ෂණය සම්පූර්ණ කලා වෙනවා. බුද්ධිමත් කෙනකගේ පළමින්ෙන් ලක්්ෂිනය මකත්දහෙනම් බුද්ධිමත් කෙනා හැමතිස්සේම තමන් කරන ක්‍රියාව. එත අපි ක්‍රියාත්මක වෙන්න අපේ කයි මුරු කරගෙන. අපි මේ කයින් කරන දේවල්වලින් අනුන්ට වදයක් කර්දරයක් පීඩාවක් දුකක් වේදනාවක් අසහනයක් ඇති නොවු විදිහර අප මේ කය මෙහෙෝනේක. බුද්ධිමතක මුමත් කෙනගේ ලක්ෂණය. දැවබහිතන් අපේ ජීවිතයේ අපි මේ කයි නිසා අපි කොච්චන මනිසුන් පීඩා දෙනවද දුක් දෙනවද අපේ අට ආයතන ගත්තා හ මෙහෙමයි. සහරලා අපි වානයන කළ යනකොට බස්සි කෙන කළ යනකට බන් සහරයි. න්න කර්දර විදියට වාල්ල යනව කිය ඒ එකත් කයිං කන්න වරලා. මමේ සරලදී වටියයක්කන්නේ. ඔබ දැ හිතන්න පුළුව අපි කොච්චහි වැදදිි කරනොද කිය කලා. ඔබ පාරිවානය අපප පදවන රනිතයට යන්න බැරි අපහසුවෙන දිට යනවා කිය ඒකත් මුන්තරම් වදද. ජීවිතයේ කරන ක්‍රියාවතුර දෙම්බල නොබ බේගදරවත්තේ කෝන්්ටි එකසු කරල්ල අල්ලපු වත්තරදානව පාට දාන නොගල පැන එක. මුදාහරනෝ කියලා නරක ක්‍රියාවක්නේ පිඩත්‍රමේ බුද්ධිමතාගේ ක්‍රියාත්මක වීම කියන කාරණය ගත්තොත්. අපි ඒ පැත්තෙන් අපේ රටේ අපි හරිම පල්ලහායන්නේ. කනගාට වන අප කියන්න පැ අපි මේ බෞද්ධ රටක් වුණාට අප සියට අසු පහරඩිය බෞද්ධ ජනතාවක් ඉන්න හටක් වුණාට අපි ක්‍රියාත්මක විය තුන්නන් කියන බුද්ධමත්කමී ලක්ෂණ පලවිනේ ඇත්තිය වන පිිසේ මම විදේශ හටකින්න වෙලාවක මට ඒක ජීවිතය අමතකරන පාඩවක් වුණා එතමයි මම දුම්රිය ගිහිල්ල බැහැලදුම්ඩ මම ගත්ත පොඩි ටිගට්ට ම ගත්තයේ උන්ඩ කරගෙන තමයිත වනේ ටික කඩන්න එන අපි වැස්ස එක සන්න දැම අපට ටිකට්ටයක් කියෙනවා ඉති මේ ටිකෙට්ට එකම අති මඟහෙම්ම තියාගෙන්දලා ම අවශ්‍යතනින් බැහැලාහිදිට ඇවිල්ලා මම ටිෙ එක කොලේ කොහනි මගේ අතින් ම විසික්කලෙත්න නමුත්මයි අති මේක වැටනවා නමු ස්ත්‍රේශිම හිටිපුුල් ලමයෙක් ඇවිල්ලා මට අහුල්ල අතර ගෙනත් දුන්නා. අතර ගෙනත් දුන්න තරක් නෙමේ. ඒ දරුව මට ඇගිල්නෙන් පෙන්නවා. ඒක දානුව අදාර තැන බින්න එක පෙන්න්නවා. ගස් පින්නේෙක්. එදා පින්නද මට හරියම ලොකු මේ හැතු නමුකොද මේ ොඩක් පිරිසින්න තැන එ මේ පුචිද අර පොඩි දමයෙක්. අවුරුදු හත ාටක පොඩි දර්ව හැබ වන්න රට කළමයෙක් තවංකාපපු ටොපියක කොලයක්කත් තමන්ගේ සාක්වෙන් තම් බෑක්කක දාගන්නමක් අදාල තැන දානමික් කොහෙවත් එහම බැඩලුවොත් පෙනට අපේ රට අද මේ හදන්න අපි කොච්චරේව කරත් අපි ඉතාම පල්හාටම අප හට අපි වැහ ලතියන් හට වැසයමු අපේම රටක් ගැන හිතන්නෙම නතදං. අප බලන්න කොචට පලිසර පිරිසුතු කරගන්න ෝද. අපේ ගෙවත් අපි කොච්චර පිරිසිුතු කරග අප ගෙදර ඔබ ජීවත්වන ගෙදර ක්‍රියාකාරකණ්ඩික ගැන ඔබ හිතන්න මේ හිමිදිරේ අදමේශවනයක නම්ම තාතර දූදරු මේ හහිතන්න. උ බලන්න ඔබේ ගෙදර අපි කය අපි එක විනාඩි දහයක් හරියට එක්කුම එකතුනොත් මේ ලස්සන වත්තාක් ලස්සන ගෙදර ලස්සන ගමක්. ලස්සන රටක් හදන් අප පොඩි කැපවීම තමන් වැඩක නාහිතනය ආයතනය. ඉති මේවා සියලුදේම නිවැරිදිව කරන්න හොඳ අපි මේ කය හරියට මෙහයවන්න ඕනේ. පිනුතුරේ නිසා ලෝක දීනුවකයෙන් රහටවල ඒ රටවල් ශේග්‍රයෙන් දීනුවට යන්නේ රටවල මනිසු හරිරි ක්‍රියාත්මකෙන නිසා. ඇති අපේ රට එහෙම එකක් නෑ. ඒගැන අපිට හදවතිය ඇත්තටම දුකක් ඇැවිල්ලක් පමණ ඇතියෙන්නේ. ඒයි පිහම කරන්න නැත්ත කියලා. එදා බුදුහාුව විමස පැනීද බුදුහන පෙන්නවා යමෙක් තමන් කරන ක්‍රියාව. අනුන්ට කර්ලරයක් වවිපතාත් දුකක් හානියක් නෝන විදිහර කරනවාද ඒකන බුද්ධිමත් කෙනෙක් කියලා. පි මේ කාරණය බැලු හාම පේරටයහම බුද්ධිමතුන් ඒකාරණයෙන් පල්හාට විටිච්චාත ගොඩක් ැන්වල බාදා ගොඩක් උගත් කියන දැනම තියෙන ඉගනගත්ත මිනිස්සයන් හැබැයියගේ බුද්ධිමත්ක මේ ලස්ශසන හැසිරීම හොඳනෑ. ඒ පැත්තෙන් ගන්නම දෙයක්න තියයන්නවා. හිදලවරන්න. එහෙමනම් අපිට හොඳ වැඩපිල්ලක් හදාගන්න හොඳින් මේ කරන්න ක්‍රියාවන් කරන සටක් ජාතියක් අපි හදන්න අවශ්‍යනවා. එම හැදුනාව තමයි අපි බුද්ධිමතුන් කියන තැනපියෙන්න්නේ අතීති අපේ රටේවත් තිබුණ නැත්තටම අපිට ඉස්්‍රවති විිච්චදේවන්. දෙවිනි කාරණය දා පැහැදිය කරන අපේ බුදු හාමුදුරු බුද්ධිමත් කනාව දෙවිී ලක්‍ෂිණය තමයි වාචායකම්මන් කාතබ්බා. කතා කරන වචනය. කතා කරන වචනය හැමතිස්සේ අනුන් ගිහිතට සතුටක් සැනසීමක් සහනයක් සුවයක් ගෙන දෙන වචනයක් කතා කරන්න කියලා. ඔබ හොඳට බලන් අපේ රට අපි පරිසරයට බැස් හම සමාජි ගිහාාම. පට හෙම කොච්ච අඩුදහන්න ලබෙනවා හිතරදෙන හිත තැවෙන හිත දුක්වන පීනා දෙන වචනය නිසා මානසිකව පවා මන්ස නරක් කලා මිනිස්වුල්ලන දේවල් මිනිස්ු කතා කන වචනයෙන් කරන හානය කොච්චර බයනක රපේරටේ වචනයෙන් කරන හානය එතු රපේරටේ හිළඳම් පහලටමේ වචනය හරීමම නරක්ක විදියට යොදාගන්න දෙයක් අපි එකං හිතන්නේ මේ ලෝකයේ තතාගත බුදු හාමුදුරු මේ ලෝකයේ වෙනස් කළේ ඉතා සුන්දර තැනක් මේ ලෝකයේ කරද බුදුහාදුයුදාගත්තේ ලස්සන වචනය තමයි. බලනිද මානසිකව හොඳටම පිස්සයක් වගේ කිසි කෙනෙක්ගෙන් ආදරණය වචනයක් ඇහිවෙන. පිස්සිි පිස්සි කියලා උසුර විසුරු කරලා ආධන පීඩනය කරලා මහා වේදනාවේ එදා ජීතවනාරාමෙන් දුවගෙන පටාචාරා. අපේ බුදු හාමුදුරුව කතා කළින් නැගනය. අන්න පටාචාරාවට කාලෙකින් හදදවතට දැනුණු ආදරණය වචනය නැගනය. ඇයටට තිබුණු උමුතුගතිය පිස්සු ගතිය නැති වුණා ඇසි සිහිියාවය වචනයෙන් පින්නවන අද මේ අපේ රටේ සමාජය තුළ ඔබේ ගෙදර තුළ ලස්සනගෙද ලස්සන රටක් ලස්සන ආයතිනයක් ලස්සන පාසරක් වෙන්නේ ඒ තැන සුන්දර වචනය හරිම වැදගත්වෙන. ආදනය වන. ඉතින් අද අපි කතා කරන්නේ හිතරි දෙන කනගාටි වුනත් අපි කියන්න අපේ රටේ මාධ්‍යගන්න අපි කතාකන තරමක් කතාක ිෂින් ගොලු වුල්ලනේ. එ මාධ්‍ය කර කැන මහා තරගයක්. ය තරගය තුළ අපි ඒ සීමාවලින් ඔබ්බටගි හෙල්ලා. මිනිස්සුන්ගේ සිත් අවුල් කරන වෛරයේ වපූර්ණ කෝදය වපූර්ණ කෙළේ සෞස්සන ඒ විදිහිදේ වර් කියනක අපි හද හිතාඉන්නවා මාධ්‍ය කෙලා. පින්න ලෝකෙක් කිසිීම ටක අපේ රටේ තරන් හල්ෙ හාට විච මාධ්‍යන ෝ කිසිම ට කෙනෙක් මරුන්න ල අනුතුරක් වුණනාන ඒ පෙන්නගෙන ඒවා විකුණන මාධ්‍යනෑ ලෝකය. අපේ රටේ බාන්ඩ ඒ කොච්චර පල්ල හාට අපේටේ වැල්ල තිය නද කියලා. ඒ ත පල් ලෝකෙ කිසිම රට කනෑ. මැරිච්චය මිනිියත් ප්‍රදර්ශනය කරගෙන ඒවටේ අඩන වැලපෙන ඒ අපේ රට අපි හිතන්නේ අප හරිම පල්ලහාට ලෝකෙ කිසිීම මගේ ආසියාන් හටවල ඔව පෙන්න්නනවා. ොක දනුව කිය හටවල් තිය නේ හටකුට සිෝ මාත්ක පෝර්ච්චර් පෙන්න්නන්න. ඇහි මනස විකෘති වෙන දේවල්. මනස අපේෂුදු වෙන දේවල්. මනසට හොඳ හැන් ගීම් වෙන දේවල්. මිනිස් සිතට හොඳ දේවල් තමයි දෙන්න බලන්නේ. අපිහමැතිස්සේම වෛදයේ වපුන්නේ කෝදය වපු එක දැ අපි ඒ පැත්තින් ගත්තා අපි හම තැනදම් පල්ල හාටනකදෙන් අපි රටය කතා කරනන්නේ දැ අපි රට පාර්මින්න්තු ගත්ත තිය කතා කරනය ගත්තාහම කිසිීම වචනය කියනයගේසා අපහාස කරගන්න ඇතු උපහසයලක් කරගන්නට වැදගත් කියන කතා කරන්න ට වචන යුදදාගණ්ට ගත්තතා අපි කොච්චර පල්ල හට හල දෙනවාද. ඉතින් අපි බෞද්ධහටක් කියල කතා කරද බෞද්ධහටක ලක්‍ෂණ අපට මෙහි පේදවත් නෑ පේවත්නෑ. පැත්කොඩා පල්ලයා. ඉති එනිසා මේ වච්චනය කියනයක හරියට අපි යොදාගන්න ඒ අපි බුද්ධිමතුන් නොවේ කියන තැන දෙවිනි පාඩම කොච්ච දහම ගන්නපුති අපිට සත්‍යයක් වෙලා ති අපි බද්ධමත්මනිස්ුනුවේනි ඔබ හිතල බලන්න. ඇති කාරණාත් ලොබ අදහිතන්න බුද්ධිමතෙක් වඩ ඒ ලෙවල් ලෝලෙවල් එ ප දියෝන් හැ. ද ජීතමි් කෝල නොගිය න්න පුනා අපි මුතුම්මිත්තුව අති යහීම ෙනගත්තයනේ. ලොකෝට මහා උපාධගත් අය නෙමේ හැබැයි ඇයට හොඳ හැස්රීමත්තිමුණ. ගහකොල ගැන හිතුව. පරිසරය ගැන හිතුව සතා සවුවපාව ගැන හිතුවා අම්ම තාත්තර ගැන හිටියා ඒය ගැන යුතුකම් කරන්න ඕනකෙන හැඟීමට වුණා. කතා කරනකට ආදරයෙන් කතා කළ ගහ ගහට ආදරයෙන් කතා කරල වැන්ද මිනිස්ස පේරට හිටිය වචනයෙන්. සතුන් ාදරෙන් කතා කළේ. ගෙදරට ආදරයෙන් කතා කළේ නෑදන් ඥාතින්ට ආදරයෙන් කතා කළේ බේදයක් තිබුන්නේ. අපි හොඳ වචනය ආදරණය වචනය අපි සමාජයතු අපි ලස්සන්න භාවිතා කළා.ඉද බුදහද පෙන්න්න නපොක්කර සාති කෙනෙක් මේ ලෝකකි බුද්ධිමතෙක් වෙන්නනම් දෙවෙනි කාරණය තමයි. අපිළංඟ හොඳ ලස්සන ප්‍රිය වචන තියෙන්න්නඕන. ඒකන්න ප්‍රී වචනකයන්නේ පොක්කොර සාති. අනුන්ට හිදසිවේදනා දෙන ප්‍රීදීන් දෙන වෛදවපූර්ණ දේවලන්නේ. බලන්න ලෝක කිසිීම ගොඩා ලෝකෙ තියෙනවා මාධ්‍යවල එක හටවල වැඩස්්‍රරහන්ම YouTubeතුබගේ. හොඳට බලන්න අපේ ලාංක ඔබ වැඩියම මිනිස්සුන්ගේ වෛදවපූර්ණ කරෝධවපූරණ අනුන්ට මඩගහන පහරගහන නර්ගදේවල්, ඩියම YouTubeුබිගතියන්නේ මේ සී ලංකාේදා අප වෙන කිසිම රටක දාාරතිද බලන්න. හොඳට බලන්න මං මේ කියන එක අපි දලපුතාල වර්තමානයන්න හොඳට බලන්න වැඩිය අනුන්ට මඩගහනේවා අනුන්ගේ චරිද කෙස්සනේ අනුන්ගේ චල් අපිතා අනුග දේවල් වැඩක් නැහනේ අනුන්ගවා මාතෘකානමෙන් එතෝට ඒ කුණු රස ඒවා හොයාගෙන යන්න අපි රටේ මිනිස්සුනියය බල අපි දරුව එතුරහි මොනද මේ කරන්නේ ඔබට තන්න දෙයක් තියෙනවා මෙතන. අදන මේ බුදුහාදු කරුණු මීට වසර දෙදා පන්සිය හැටහට ස්සරම මේ ලෝකෙට අපිට වදාන දේවල් අද ඒ ජීවිතන් ඇත්තුන් නිසා අද අපි කොච්චර පල්ල හැට හල්ල දේවාද. එති ඔබට ජීවිත එක සත පහක් වියදායි යන්න. එක අමුතුවෙන් කියලා අමුතු කැපැකිරීමමක් කරන්න ඔන්න ඔබ ලස්සන වචනය කොච්චර වටිනවාද. ඒනෙදන ගිහම ප්‍රධහනය ගෙද ක්කු ආදරෙන් කතා කරන්නවාන. සතුටින් ඉන්නවන සතුටත් වචන කරනවා. ගෙදර අම්මයි තාත්ත ආදරේ වැඩ සතුට වැඩෙන ප්‍රිය වචනය කතා කරනවාන අම්මතාත දරටිය ගෙදර ආදරේ සතුට වැඩෙන වචන කතා කරනවාන. ගෙදර භාරයාාව ආදරෙන් ස්වාම්පුරි චර කතා කරනවාන. ස්වාම් පුරෂය ආදරෙන් භාරයාට කතා කරනවාන. බලන්නුක අපේරට අපේ ගෙදර අපේ සමාජි කොච්චන ලස්සනද සුන්දරයිද. නන සතුර තියෙන්නේ එතකොට ඒ සතුට සල්ලුවලට ගන්න මේ ආදරණය වචනකින් ගන්න සැනසීම කොහෙන්ද අපට ගන්න පුළුවන් ඒත්සා හැමෝම හිතන්න ඔබ මේ වචනය සමාජයට අයහාපත නෝන විදිහයට ඔබට අයාපත නෝන විදි සැනසීම සතුර ගෙනවෙන විදිට මේ වච්චනයේ පාච්චි කරන්න ඔබ හිතන්න හරිියම වැදගත්තෙනවා මේ දේ අදවර්තමාන අපේ රටේ අනි වාර්ය අපි කරගත යුතු දෙයක් මන්ද අපි මේ වචනය නිසා පිරිහෙන පල්යාටයන ජාතියක් හැටියට අපි රට වැශය ඔක්කුම මේකට වක් කියන්නවා. එසා ඒ සුන්දර වච්චනය අපි ජීවිතය යමු. එසා පියවච්චනය. අනුන්ට පිඩානවන වදයක් නොවන අපහාසනොවන වේදනා ඇති නොවන විදිහයට කතා කරන එක දහාන්දුව පෙන්වා බුද්ධිමතාගේ ලක්ෂණනය. ඉති හි පරට බද්මමුතුන් ෙන්න්න ොමටි යි කිය බ තේව. තුන්නි කාර්්නය බුදු හාන්දුව පෙන්නවා මනසා කම්මංකාද මනස හිතිං කරන දේවද. ඉති පින්නත් ඔබට හිතිං ඕන දෙයක් කහිතන්න පුළුවන්. හිතිං ඔබට ඕනු දෙයක් කරන්න පුළවා. එනට බුදුහාන්දුව පෙන්න්න පොක්ක්‍රර සාතියේ. ුද්ධිමත නුස්්‍යය හමදාම හිතිං හිතන්නේ යහපත් දෙයක්මයි. සමාජරය හොදක් කරන්නේ කොහොමද. මං සතුටින් ඉන්න කොද අන්නට හොදක් කන්නන්නේ කොද. අනුන්ට පීඩාවක් කර්දරයක් නැතුව මං ජීවත්තෙන්නේ කොහොමද කියන හොඳ සිතිවිලවරින් ජීවත්තන කෙනා. අනුන්ට මෛත්‍රය පතුරන, කරුණාව ප පතුරන, ආදරය පතුරන කෙනෙක් බවට එහැ ගීම් තියෙන කෙනා හිතේ. යද ඔබට හිත ඕුන්දයක් කරන්න පුළ හිත හොරකකාන්න පුළුවන් ංච කරන්න පුළුවන් හිතන් කෙනෙකුට අපහස කරන්න පුුවන් හිතන් කෙනෙක් ගැන වෛරතියානෙන්න්න පුළුවන් ක්‍රෝධයෙන් එන්න පුළුවන්නේ. ඒ හි හි ඒන අප ඇයි මේ අප හිත අපිස්දු දේවල්ලින් පුරෝගෙන අපි තැවිතැ විජීවත්වෙන්නේ. හොඳ හිතක් කදාගන්න ඔබ උත්සාහගන්නට ඕන. ඔබ හොඳ හිතක් තියෙන කෙනෙක් නං හිත හොඳ මනුස්ේෙක් න ය බද්ධ මතිේ. ති අදක්ිේ ස මාලි ගොඩාකයි එම හිත හොඳින් ජීවත්වෙනන නෙමේ හිතේ රිෂියාව කුහකාන් අරකගව පුරුවගෙන ජීවත්තෙන් මිනිස්සු. එහෙම ජීවත්වෙන්න්නේ පාබ. ඒසා මැරිල්ල යනපි හැමදේම දාලයන අපි. ඇයි අපි හෙම ජීවත්වවෙන්නේ. ඉන්න ටික කාලේ හොඳින් ඉන්න ඕන කියන ඒ දේ තේරුම්ගන්න එහනං ඔබ ඉංගනගන්න තේරුම්ගන් ඔබ හොඳ බුද්ධිමතක්වෙන්න්න ඒහනං ඔබ කරන්න දේතුළ අනුන්ට හාහනයක් නොවෙන්න ජීවිතේ. විපතක් කර්දරයක් නොවන්න. ඔබටත් අන්නයටත්තානයක් නොයින්න වැඩක. ඔබ කතා කරන වචනේ ඔබට අන්නයට සතුට සැනසයමක් දෙන දෙයක් විදිහයට කතා කරන්නේ වචනය පාච්චි කරන්න. ඔබ හිතනදේ ඔබට අන්නයට සමාජයට අහිතක් නොන්දය ඔබ හිතන්න ඒක ඔබට අන්නයට සැනසයමක්. එහමනං මේ දේතේරුම් කරන් ජීවිතය අවබෝධ කරන්න බුද්ධිමත් ගුණගරුක්ක යහපත් කෙනෙක් බවට පත්වෙන්න ඔබ අධිස්්ඨානති කරගන්න. අද මේ උදෑස්සන මේ උතුන් දහම් පණිවිඩියතුරින්. ලබාගන්න මේ පුුණි ශක්තිය ඔබේ ජීවිතයටෙක් වේවා කර්දර දුරුුවේවා ලෙඩ දුක් දුරුුවේවා අපරු පද්ධ දුරු වේවා. හැමෝටම සත සාන්තයේ යහපත සැනසේමම වේවා හැම දෙනාට තෙරුවන් සරණයි.